ඊයේ රාත්‍රියේ මෝදර කජිමාවත්තේ සිදු ගින්න හේතුවෙන් මේ වෙනකොට සම්පූර්ණයෙන්ම නිවාස 54ක් පමණ විනාශයට පත් වෙලා තියෙනවා. අර්ධහානි සිද්ධ වෙච්ච නිවාස 11ක් පමණ සිද්ධ වෙලා තියෙනවා. පුද්ගලින් වශයෙන් ගත්තොත් පුද්ගලින් 300ක් පමණ මේ වෙනකොට අවතැන් වෙලා තියෙනවා. ඒකට අවතැන් වූ පිරිස් මේ වෙනකොට මේ මෝදර උයන ප්‍රජාශාලාවෙත් ඒ වගේම කැලිනියදී විහාරස්ථානෙත් පදිංචි කිරීමට මේ ප්‍රදේශයේ බාර ග්‍රාමීණදාරිවරයා ෂණිකව මැදිහත් වෙලා කටයුතු කරලා තිනවා. ඒ වගේම මේ ගින්න මැඩ පැවැත්වීම සඳහා කොළඹ මහනගර සභාවේ ගිනි නිවනාංශය, ඒ වගේ අපේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ඒ මොහොතේ නිසාම මේ ස්ථාන රැඳී සිටියා ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ, ඒ වගේම කොළඹ ප්‍රාදේශීය ලේකම්තුමා, ඒ වගේ සියලුම ඒ අදාළ පාර්ශ්වයන් මේ ස්ථානට පැමිණලා අවශ්‍ය කටයුතු කරා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා ජපානයේ සිට ජනාධිපති ලේකම්තුමා වෙත උපදෙස් ලබා දීම තිබා ඉක්මනින් මේ සහන සැරසීම් කටයුතු ආරම්භ කරන්න කියලා. ඒ අනුව ජනාධිපති ලේකම්තුමා ඊයේ රාත්‍රියේම මේ ස්ථානටත් පැමිණලා ඒ වගේම එතුමා විසින් සම්පූර්ණ උපදෙස් අපි සියලුම පාර්ශ්වයන්ට උපදෙස් ලබා දුන්නා. අපි මේ වෙනකොට ඒ ගින්න මැඩ පවත්වලා කටයුතු කළ අවතන් වූවන්ට මේ ආහාර සහ අනිකුත් අවශ්‍යතා සපුරීම සඳහා මූලික කටයුතු ආරම්භ කළා තියෙනවා. විශේෂයෙන්ම දරුවන් 101 මර්චන්ට් කමිෂන් එකට ලංකපේ කාඩ් ඇක්සෙප්ට් කරන්න අදම මෙම බැංකුවක් අමතන්න. 54ක් පමණ අවතැන් වෙලා තියෙන බව මේ අපිට මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා. ග්‍රාම ධර්ම මාධ්‍යයි වාර්තා කරලා තිනවා. ඔවුන්ට විනාශ පොත් පත්‍යම් විනාශ වෙලා තිනවා. ඒ පොත්පත් නැවත ලබා දීමත් ඔවුන්ගේ පාසල් කටයුතු අඛණ්ඩව කර ගැනීමටත් මේ වෙනකොට ප්‍රාදේශීය ලේකම්තුමා විසින් කොළඹ විශේෂ වැඩසටහනකුත් ආරම්භ කරලා තිනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා රජයේ රස පරීක්ෂක විසින් තව සුළු මොහොතකින් මේ ස්ථානයට පැමිණලා ඒ ඔහුගේ පරීක්ෂණ කටයුතු ආරම්භ කරලා ගින්නට හේතුව අනාවරණය කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙම ස්ථානයේ මීට පෙර අවුරුදු එකමාරක් ඇතුළත මේ තුන්වෙනි සැරේ තමයි ගිනි ගැනීමක් සිද්ධ වෙන්නේ. අපි දිගින් දිගටම මේ ඉඩම අයිති වෙන්නේ නාගරික නිවාස සංවර්ධන අධිකාරියට. නාගරික සංවර්ධන අධිකාරියේ අතරමැදි මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන යනවා. මේ පවුල් වලට වෙනත් විකල්ප ස්ථාන ලබා දෙන්න කියලා අපි දිගින් දිගටම ඔවුන් වෙත ඒ අදාළ බලධාරීන් වෙත යොමු කරලා තියෙනවා. ඔවුන් ඉතාමත්ම මැදිහත් වීමක් සිද්ධ කරලා තියෙනවා. නමුත් ගැටලු යම් යම් ගැටලු මේ ආයතනට පැමිණීම නිසා කරාගන්න බැලුවේ තියෙන කොහොමුණත් අද අපි කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී මේ පිළිබඳව දැඩි ලෙස මේ සාකච්ඡා කර කඩිනමින් මේ පවුල් 220ක් මේ කජිමාවත්තේ පදිංචි වෙලා ඉන්නවා. මේ විනාශ වෙත නිවාස 54 ඇතුළුව. එතකොට ඔවුන් ඉතාමත් ඉක්මනින් විකල්ප ස්ථානවල පදිංචි කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.